අයහපත් කාලගුණින් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 850ක පුද්ගලයන් 4000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. හන්තාන, බහිරව කන්ද, සුදුහුම්පොළ අනිවත්ත, කටුකැලි ආදී උස් ප්‍රදේශවල නිවාස මතට පස් කඳු කඩාවැටීම් හා මාර්ග අවහිරවීම් සිදුව තිබෙනවා. නායාමකින් නිවාස කීපයකටම හානි සිදුව ඇති ආකාරයද දැක්ගත හැකි. පසුකේදා සැඩපාර්කට හසුව ජීවිතක්ෂීට පත් වූ මිත්තිනීගේ සහ මිනිපිරියගේ අවසන් කටයුතු හැටන් හඟරාපිටිය බොකරබැවිල පවුලේ සුසාන භූමියේදී සිදුවුණා. මෙසේ මියගිය 65 වැනි එම් ආර්යවති සහ 5 වැනි දහම්සා සංජීවනී දරියයි පෙර පාසල් ගොස් මිත්තිනිය සමග නිවසට එමින් සිටියේදී ප්‍රදේශයේ ඇලමාර්ගයක් තරණය කරන අවස්ථාවේ ඔවුන් සැඩපාරට හසුව ගසාගෙන ගොස් තිබුණා. දිවයිනේ නිරත දිගු කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වුවද බස්නාහිර, සබරකමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර, නුවරලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙරදිනවලට සාපේක්ෂව වර්ෂාපතනය අඩුවීමක් තියෙනවා. තරමක් වැඩි වර්ෂාපතන අපි අපේක්ෂා කරන්නේ සබරගමුවයි, ගාල්ල, මාතර සහ නුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන සමහර අවස්ථාවලදී ලැබීමේ හැකියාවන් තියෙනවා. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තම පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයේ ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වකුත් තියෙනවා. මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. කෙසේ නමුත් මේ වර්ෂා අගෝස්තු මාසයේ 10 දින වන විට සම්පූර්ණ වශයෙන්ම පහවීමක් අපි අපේක්ෂා කරනවා. පස්කඳු කඩා වැටීමේ තුවෙන් හැට නූර්ලියේ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. නානුවය, බංගලාහත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් සහ විශාල ගස් කඩා වැටීමෙනුයි ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් නානුවයේ පොලිසිය සහ හමුදා බටපිරිසෙක්ව මාර්ගයේ එක් මන්තිරුවක් පමණක් විවෘත කිරීමට කටයුතු කළා. වර්ෂාවත් සමග බංගලාහත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයක් ගිලා බැස ඇති බැවින් රියදුරන් දැඩි අවධානය යොමු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දුරටු 8ක් විවෘත කර තිබෙනවා. ජලාශයේ පහළ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අවධානයෙන් පසු වීතු බවයි පොල්ගොල්ල ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ. දුම්බර මිටියාවතෙන් ගලා බසින අධ්‍යාලිද මේ වන විට සක්‍රියව පවතිනවා. හුළුගඟ ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල ඇතුළු දියලි කීපයකම අධික ජලධාරා පහතට ගලා බසින ආකාරය දැක්ගත හැකි. කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය වාන් දමමින් තිබෙනවා. මෙම ජලාශය වාන් තමන්නේ වසරකට පමණ පසුව බවයි එහි කාර්යභාර ඉංජිනේරුවරයා පවසන්නේ. ජලාශය වාන් දැමීමත් සමග වාන් දොරටු 3ක් සක්‍රියව විවෘත වී තිබෙනවා. තවත් වාන් දොරටු විවෘත විය හැකි බැවින් ජලාශයේ පහළ උලපනේ, ගම්පොළ, ගෙලියොය, පේරාතනිය හා මහනුවර ඇතුළු ප්‍රදේශවල පිරිස් මහවැලි ගඟ පරිහරණයෙන් වළකින ලෙස ඔවුන් අවධාරණය කරනවා. ඉදිරි දිනවලදී වර්ෂාව අඩු වුවද මේ වන විට පොළොවට ජලය උරාගෙන ඇති බැවින් පස් කඳු කඩා වැටීමේ අවධානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පවසනවා. මේ වන විට සුළු නායම් හා පස්කණ්ඩි කඩා වැටීම් 40ක් වාර්තා වී ඇති බවයි ඔහු පවසන්නේ. එසේම දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නායමී රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවද ඒ මහතා කියා සිටියා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට නායම් අනතුරු ඇඟවීම නිකුත් කරලා තියෙනවා ප්‍රදේශ කීපයකට. පහුගිය දින කීපෙම අදියර 3 යටතේ නිවේදනය පවත්වාගෙන ගිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරලිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කුරුවිට, කලවාන, ඉඹුල්පෙස, කහවත්ත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා එම රතු නිවේදනය තවදුරටත් ඊ හවස දීර්ඝ කරා එය අද හවස 3 වෙනකම් බලපැවැත්වෙනවා. මේ වන විට සුළු නායෑම් සහ ශේෂම කණ්ඩි කඩා වැටීම් වාර්තා වෙනවා සිද්ධි 40ක් පමණ. ඒවා සම්බන්ධව ඇත්තටම අපි දැනට අපේ තියෙන ඒ දිස්ත්‍රික්කවල තියෙන දිස්ත්‍රික් කාර්යාල හරහා ඒ අවශ්‍ය සියලු පහසුකම් මේ වෙනකොට සපයලා අපි ඒ සම්බන්ධව අධීක්ෂණ කටයුතු, නිරීක්ෂණ කටයුතු සහ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ අනුව විශේෂයෙන්ම
තවදුරටත් මේ වර්ෂාව පවතින බැවින් අපි ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අපි විසින් නිකුත් කරන ලබන නිවේදනවලට සවන් දී ඒ අනුව ක්‍රියා කරන ලෙස.